ಕಾಲು ಪೆರ ಕಾಲಿಗ ಕೋಲಂ ಕಾರಯೋ ಪೆಕ್ಕ ಕೊಲೊಪ್ಪ ಮಿನ್ ಕಾಲಿಗೆ ಬಹುದೂವ ಕುತಿಬುನ ಏತುವೆ ಏತು ಮಾಟ ಸಂಗೀತ ಬೆನ್ನನು ಬೆನ್ ಪಿಯಾನೋ ವಯಲಿನ್ ಬಟನಲ ಹೊಯ ಹೊಯ ಬಲಿಗತ್ತ ಪರಮಿ ವಟಿನ ತನ್ನಕುವ ರಾಗ ತಾಲ ಬಿಸುಣು ಕಲ ಈ ದಟಿ ಬಲ ಇರಿಯಂದ ಸಪ್ತ ಸ್ವರ ಕೆಟವುವ ಏ ಹಿಂದಮ ಮೇ ತುಮಾಟ ಖಾಬಾಸಿನಿಯಾ ಕ್ಯುವ ಕಾಬಾಸಿನಿಯಾ ತುಮಾಗೆ ಕಥಾವ ಮೇ ಸಂಗೀತಯ ರಕಿ ಪಿಯಾನೋ ವಿಯಗೆ ವೀರ ಕಥಾವೈ ಮೇ ಮಹಧನ ಸಂಪತ್ತಿರಿ ಇತಿರುನತ್ ಮಹಾಬಲವತ್ ಬಲವಟ ಕರ ಸಿಟಿಯ ಸಂಗೀತ ಮಿಹಿರಿಯಾವೇ ಸುವಯ ನೊಹದು ನನ್ನ ಲತೆತ್ಕೆ ನೆಕುಹೋ ಸಮತೆಕುಗನು ದೇಶೀಯ ಸಂಗೀತಯ ನಿಧಾನಯೈ ಹೇ ದೇಶೇ ಉರುಮೆ ದೇಶೀಯ ಸಂಗೀತಯ ನಿಧಾನಯೈ ಹೇ ದೇಶೇ කොළොප්පන්දුවට තවත් එක් දවසකට ඉර උදා වුණා. මෙවර පියානෝ මිලගේ සැලැස්ම ගුවන් විදුලියෙන් සංගීත ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඒත් මේ කිසිත් නොදත් චූලකා බාසිනියතුමා. එපා වෙලා. ඒ දීල යන්න හිතෙන්නේ නෑ උපදේශක මොන බාධක කරදර ආවත් හිතා ගන්න බැරි ලෝභකමක් මේ පුටුවට තියෙන්නේ. මම මොකද කරන්නේ? මාසුරන් අදහසක් ආ උපදේශක. මුළු ලෝකෙම තුස්නේ බූත වෙන මගේ රිදී සීනු සිනාව පියාමෝ කොමගේ ඉනාව හරි මේ තියන්නේ මගේ මසුරන් ඉනාව 74 වෙනි වෙලුම කොළොප්පන්දුවේ ජනතාව වෙනදා වගේම තම එදිනදා කටයුතු ආරම්භ කළා ඒ එක්වරම විශාලාලෝකයක් පාවී ගියා චූලකා බාසිනියතුමාගේ මාලිකාව දෙසට මේ කිසිත් නොදත් චූලකා බාසිනියතුමා තම හිනාවේ රස විඳින්මින් සිටියා මොකදේ රසික ඔබේ රස විඳින්නේ සඳහා පියානෝ වියතුළු සංගීත මිතුරන් ඉදිරිපත් කරන තවත් මියුරු වාදනයක් කර්ණිකාරයෝ පියානෝ වේ නපුරන්ට එකතු වෙන්න තවත් ඒ වගේම නපුරෙක් මිසක් හොඳ යහපත් කෙනෙක් නෙවෙයිනේ. මේ සංගීත කැරලිකාරයින්ගේ මාව බේරගන්න පුළුවන් කාටද? චූලේක දත්තම හොඳයි. චූල බහුබූත මීමෙක්. එතකොට චූල වග මුන් නෑරකේ. මේ ආරක් රාජසභාවේ තියාගන්න කොහොමද? මට පුළුවන්. ඔයාට පුළුවන්. මං දන්නවා. ඔයාගේ මොලේ දියුණුවයි. අදුරේ කොහමද තුල්ලුනේ ඔය මගේ නම ටියුනින් ශබ්ද තරංගවල අධිපතියා හැබැයි අමතක කරන්න මං කවුරුණත් මගෙන් බලාපොරොත්තු වෙන සේවය කුමක්ද ඔබතුමා කාටවත් බෑ මට එලියන්න මං තමයි චූලකා බාසිනියතුමා මගේ අනයි ලෝකේ පවතින්නේ මං ඔයිට පෙන්නන්නම් කේලම් බෝල අරගන්න අත්තඩංගුවට මේ මීමව අන්න ඉහලයි ඒ තාම බැර වුණා පියානෝ වීවත් අඩංගුට ගන්න මතක් කරන්න එපා ඔයිට පුළුවන් පියානෝ වී හැම්බැට නිශ්ශබ්ද කරන්න මොකද බැරි සඳලු තලයට යමු සැලස්ම කියන්න සංගීතය සුසර කරන මේ කරුවේ මට පුළුවන් අති ප්‍රබල ශබ්ද තරංග පිට කරන්න කිසිම සංගීත භාණ්ඩයකට ශබ්ද තරංග දරන්න බෑ මට ඕනේ සංගීත ගොළුව කරන්න මිසක් පැදුරු රාජ්‍ය දාන්න නෙවෙයි තේරුණාද මම් මොඩයක් නෙවෙයි බලාපොරොත්තු වෙවි ඔබතුමාගේ මෙන්න උදාහරණ කාගෝ අනේ අපුමේ
කොහමද විශ්වාස කරන්නේ පියානෝ විල ඔය සෙල්ලමේ ගොළුවේ කියලා? සත්‍යයි. අද්දුටුයි දාන්න ඔබේ ගුවන් විදුලිය. ආ ඔය දක්ෂයා නිස්සබ්ද කරලා පියානෝවේගේ සංගීත කරච්චලේ ඔයා හරිම ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක්. සම්මාන පිදිය යුතු. ඔයා මගේ ප්‍රධාන උපදේශක. ඔබේ සැපත මගේ සතුටයි. කොම්පියුටර් සංගීතකාරයවත් මෙහෙම ඉන්නද? යාදුවනේ, ඔය අදිතරංග එන්නේ ජූලකාබාසිකේ මාලිගාව පැත්තෙන්. ශබ්ද තරංග විනාශ කරන යන්ත්‍රයක් හදලා වගේ එහෙනම්. අපේ යාළුවන්ට කරදරයක් නෑනේ. මාස්ටර්, ඔයාට මොකද උනේ? කියන්න. කියන්න තේරෙන්නේ නෑනේ. ඇඟම දෙදරනවා. බොඩේනේ, මේ තමයි ඔයලගේ අලුත් ප්‍රධානියා වීරටි උනේ. ස්වර තරංග වල නායකයා. ඔබේ කැමැත්ත. තුල බවුත ඔය කැමැතේම බාර දෙනවා මෙතුමට. ඒ වගේම තුලේක දත්ත ඔයගේ පරීක්ෂණාගාරයත් බාර දෙන්න ඕන මෙතුමගේ වැඩ කටයුතු වලට. මගේ? මෙතුමාලනි හිනාවෙන් හෝ කතාවෙන් බෑ මඩින්නට මිනිසා සින්දු අහලා නැද්ද? බියරක් අඳුරගත්තා මම. මාස්ටර්ට මොකද කරන්නේ? ඉතුරු වෙලා තියෙන තත් දෙකත් ඒ තරම් හොඳ තත්යක නැහැනේ. විසඳුමක් නැද රාගදාරි මහත්තයෝ? තාම හොයාගන්න බැරි වුණා. චූලකාබස් නැතුමට බය කිසිම කෙනෙක් සංගීත බාණ්ඩ හදන්නේ නැහැ. දුරකතන වැඩ කරන්නේ නැහැ මේ දවස්වල. තව උත්සාහ කරන්න. පියානෝවි, අපේ කන් එක්ක තරහකාරයෙක් තමයි මේක නම් කරන්නේ. ගල් ඔය සද්දයඩු වෙන ඉක්මනට ජනල් ටික වහලා දාන්න. මොකද කරන්නේ? ඇඟම දෙදරනවා. මාස්ටර්, පොඩි බබෙක් වෙන්න එපා. මගේ අම්මා දුව මම නෙදන්නේ. බලන් ඉන්න එක නම් හොඳ දෙයක් නෙවෙයි පියානෝවි. මාස්ටර්ගේ එකම එක තතයි ඉතුරු වෙලා තියෙන්නේ. අපිට කොහොම හරි එයාට අලුත් තත් හය කරන්න වෙනවා. එයාව මේ දුකෙන් බේරගන්න බැරි නම් එයා නැති වෙයි. හිතන්නකෝ. ඔයලා දැක්කත් දැක්තියා, ඔයලාම ඕගේම රාජකාරි මෙයාට පුළුවන් ඉක්මනට ඉවර කරන්න. ඒ හින්ද මං තීරණය කළා ඔයලාගෙන් එක්කෙනෙක් කැමැත්තෙන් ඉල්ලාස් කරන්න. ප්‍රතිව්‍යුහගත කිරීම. නවත්ත ගන්නව බවුවට. මේතුමාගේ උදව්වට එක්කාවතිව කාර්යයක් හිටියාම හොඳටම ඇති. එතුමා අවශ්‍ය කෙනාව තෝරා ගනී ඔයලාගෙන්. තේරුමක් නෑ. මුළු පුතුම් පෙළනොත් එහෙම තැනක් නෑනේ. හප්පි ගුණන තැනක් කොහෙද තියෙන්නේ? අපිට තව එක උත්සාහයක් ඉතුරුයි. කොළොප්පන්දුවේ දැනට අවුරුදු ගානකට ඉස්සර හිටියා දක්ෂයෝ දෙන්නේ. තෙලෝනියස් කඩ්ගට්ට ටියුනින් කියලා. ඒ කාලේ සෑම සංගීත වේදිකම පාවිච්චි කළේ එයාලගේ නිෂ්පාදන. ඉතින් බලන් ඉන්නේ කතා කරමු ඉක්මනට. නමුත් එක දවසක් දක්ෂ වයලින් වාදක ආට පෙට්‍රොෂීනි ප්‍රසිද්ධ සම්දර්ශනයක් පවත්වමින් සිටියා. පාවිච්චි කළේ තෙලෝනි සදපු සංගීත උපාංග. ඒත් ඉතා සංවේදී අවස්ථාවක එක පාරටම මෙන්ඩල්සන්ගේ වයලිනිය තතක් කඩලා ගියා. එහෙම වුණේ ටියුනින් එයාගේ බලය පිස්සු විදියට පාවිච්චි කරපු හන්දා. තෙලෝනිය ස්කඩ්ගර්ගේ දියුණුවට ඉරිෂාවෙන්. අනේ ඉතින් ඊට පස්සේ මොකද වුණේ? ටියුනින් අතුරුදහන් වුණා. තෙලෝනිය ස්කඩ්ගර් නම් මෙහෙම ජීවත් වුණා. පස්සේ එයා පූජකෙක් වෙලා කඳුකරට ගියා ජීවත් වෙන්න. එයා කඳුකරේ ජීවත් වෙන ගමන් පරීක්ෂණ පවත්වනවලු ශක්තිමත් නොකඩෙන තත් නිෂ්පාදනය කරන්න. ශක්තිමත් නොකඩෙන තත්? ඒවනේ නම් මාස්ටර්ටත් ඕන කරන්නේ. එහෙනම් යාළුනේ, පුළුවන් ඉක්මනට එයාව හොයාගෙන යමු. මේ වගේ හොඩෙක් ලැබෙන්නෙත් නෑ. මේ වගේ රස්සාවක් ලැබෙන්නෙත් නෑ. මේක රැකගන්න මල්ලගේ සැලසුම් කියලා චූල බකමු. ටියුනින් ලොක්ක අපේ බඩගෝස්ත්‍රයට පාරවදීද? හිත නරක් කරගන්න එපා චූල බූත. මගේ ලයිස්තුවේ ඉහලින්ම ඉන්නේ ඔය තමයි මගේ අත්තවැසියා. ඔය සන්තෝසයි තෝරගත්තට කියලා කියනවනේ. ඔබතුමාට විරුද්ධව චූල ඒක දැත්ත කුමතිරෙත් සැලසුම් කරනවා.
රහසට ස්තුතියි. මංගල සෙවිලෙන් ඉන්නවට සතුටුයි. යන්න. පස්සට අපි ඇදෙන්න. ඒ මම තු ඒක දත්ත අනාගත පෙර නිමිති මෝල් ගයන් කියන්නේ. ආ එන්න එන්න ඇතුළට. තරහ නැතුව මට කියනවාද ඔබ රුමාගේ දෙවැනියව තෝරගෙන ඉවරද කියලා. මගේ පෙන්සල් එක හදාගන්න තියෙනවා. චූල දත්ත තෝරගත්තොත් තෝරගන්නේ ඔහේම. ඕ මගේ පෙර නිමිති හොඳයි. ඒලමත් නෙවෙයි බහුබූතයි තූල බකමුණ ඔබතුමාට විරුද්ධව කුමන්තරණය කරලා. ඒකත් එහෙමද? ස්තුතියි මට දැනුම් දුන්නට. ඒක දත්ත පස්සේ ටොපියක් එවන්න. පරීක්ෂණයට සුබපැතුම්. වැහුල යන කාලේ සේවා ගිගුවක් වෙන මගේ පෑදිලා. හැමෝම හොඳින් අහගන්න. අපි නවත්තන්න ඕනේ ඉක්මනට චූලකාබාසික ශබ්ද මැෂිම. ඒ විතරක් නෙවෙයි මාස්ටර්ව සනිප කරගන්න අලුත්තත් හොයාගන්නත් ඕනේ. ට්‍රයි. ඔයා එන මාත් එක්ක. අපි මාලිගාවට ඇතුල් වෙන්න ඕනේ. හැබැයි රහස් දොරටුවේ. මං ලෑස්ති පියානෝවි. ඕවත් දෙන්න. ගීතිකා, ඔයා බටනලාවේ බටනලාසුවේ එක කඳුකරට යන්න පුළුවන් තරම් ඉක්මනට. තෙලානියස් කඩගත්ත හොයාගන්න. සැක්ක හිතන්න එපා. අපි ඒක හරියට කරන්නම්. ට්‍රම්, ඔයා තරහ නැතුව මෙහි නැවතිලා මාස්ටර්ව හොඳින් බලාගන්න. රාජකාරිය දේවකාරියක්. එහෙනම් ලෑස්තිද යාළුවනේ? පිටත් වෙමු. ගීතිකා දුවේ පොඩ්ඩක් ඉන්න. කරදරයක් වුණොත් මේක පාවිච්චි කරන්න. මෙන්න. ඔයාට මාත් එක්ක කතා කරන්න පුළුවන්. සුබ ගමන්. සුති සීයේ. මගේ දරුවන්ට දෙවි පිහිටයි. මේක තමයි ට්‍රයි. චූලකාබාසිනියගේ මාලිගාවට ඇතුළ වෙන රහස් දොර. මෙතනින් ඇතුළු වුණාම ඔව් හැරිලා එන්න බෑ. කිසි දෙයකට බය වෙන්න එපා. ඕන දෙයකට මං ලෑස්ති. හරි. එහෙනම් ලෑස්ති. ඔන්න අපි පිටත්. කල්පනා වෙන්න යමු. කොහමද තපසණීප පරීක්ෂණ කටයුතු වල ප්‍රගතිය එහෙම? මගේ පරීක්ෂණ කටයුතු වල ප්‍රගතිය දැක්කම ඔබතුමා හරි සතුටටපත් වේ. ආ මේ තියෙන්නේ මගේ අලුත් වස්වා ගැනීම. මේ නවීන මෘදු සංඥා පද්ධතිය. ඔබතුමාගේ මාලිගාව සතුරන්ගෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙනවා. ඒක අන්තයි. කිසිම ජගතෙක් මගේ මාලිගාවට හොරෙන් ඇතුල් වෙන්න තරම් නිර්භීත වෙලා නැහැ. කවදාවත් වෙන්නේත් නැහැ. මේ පාර තාමත් හොඳයි. මේ පාර දිගටම ගියහම මතුවෙන්නේ මාලිගාව මැද්දෙන්. පියානෝමි, උඩත් හොඳයි. දැනට පහළත් හොඳයි. අපේ සියතාත්තගේ සිතේමට අනුව නම් තෙලානියස් කැඩ්ගට් ඉන්නේ දොන්කරකන්ද බටේර පැත්තේ කියලා සඳහන් වෙන්නේ. මගේ දැනුම අනුව නම් අපි යන්න ඕනේ දකුණට නෙමෙයි වමට ඇති මේ අඩි පාර දිගේ. නෑ නෑ, අපි යන්න ඕනේ මේ පාරෙන්. වැරදි ළමයෝ, අපි යන්න ඕනේ මේ පාරෙන්. ප්‍රශ්නයක් තියෙනවා. ඔයා කොහොමද පාර දන්නේ? ඒ මගේ බුද්ධිමත් භාවය. භූමි ශාස්ත්‍රයේ දක්ෂයෙක් මම. බලන්න, ඔයාලගේ සිටියේ මේ බටහිර හැම වෙලාවෙම තියෙන්නේ වමේ. ඔයා වැරදිලාවත් ළමයින් ටියුෂන් පන්ති කරන්න යන්නේ නෑනේ. වැරදි වචන පාවිච්චි කරන්න එපා. මගේ ටියුෂන් පන්තිවල පෝස්ටර් හැම තාප්පෙම තියෙන්නේ මං ජනප්‍රිය හින්දා. ජනප්‍රියයි පස්සේ ගිහින් තමයි ළමයි අනාථ වෙන්නේ. අහිංසක ළමයි. නවත්තන්න. මොකද ඇහෙන ශබ්දේ? මටත් එහෙම හිතෙනවා. මේක නවත්තන ක්‍රමයක් කොහොමාරි හොයාගමු. උතුමාණෙනි, මේ බලන්න. මගේ ශබ්ද තරංග යන්ත්‍රයේ සටහන් වෙනවා. පිටස්තර දෙන්නේ අනවසරේ මාලිගාවට ඇතුල් වෙලා. පිටස්තරයෝ මාලිගාවට ඇතුල් වෙලා කේලම් බෝල කනවනවා. මටනා වෙනසක් දැනෙන්නේ නැහැ. මට නම් එහෙනම්ා. මොකද්ද අමුතක් දැනව මගේ හිතට. හිම දිය වෙලා ඉක්මට දුවමු. අනේ බයයි. කවුද එනවා? කේලම් බෝල පස්සේ එනවා. try හයින් අල්ලගන්න. අනේ මමගේ පිටුනේ නෙමෙයි මේ තරගෙට. ඉවරයි.
ඔයගේ අපක්කා කායේ මෙහෙ පෑ. දෙවියන්ට ස්තුති වේවා. චූලකාබාසියෝ කවදාක්වත් බෑ අපිව නිශ්ශබ්ද කරන්න. අලුත් තත් ලැබෙනවා අපිට වාදනය කරන්න. සංගීත බාණ්ඩ ආයෙ කවදාවත් අලුත් වැඩිය කරන්න බෑ. සුමතුලෝ සංගීතේ දැසේ වෙලේ තනි මූමීමෝ. හුඟක් ස්තුතියි. ඔබතුමා උදව් කළේ නැත්නම් කවදාවත් අපිට බේරෙන්න බෑ. ඒත් කවුද ඔබතුමා? මං තෙලෝනියස් කැඩ්ගඩ්. මාව හොයන්නේ දාවේ. උපදේශක මොකද්ද මේ වේලුව? තෙලෝනියස් කැඩ්ගඩ්ල කෑමක්ද? මාව බය කරන්න. මැරුණ අය ආයේ ඉපදෙනවද ටියුනෙන්? ටියුනෙන්! සත්තයි! මේක ඇත්තක්ද උපදේශක? පුනරුප්පත්තිය දෙවෙනි කොටසද? නැවත ඉපදීමක්? අපට අතරමඟදී අමුත දෝංකාරයක් ඇහුණා. ඒ ශබ්ද තරංගේ ටියුනින් පෝක්කේ. ඇත්තෙන්? ඒකෙන් අපිට ගොඩාක් කරදර සිද්ධ වුණා. අපේ මාස්ටර්ගේ තාත් පිඳුණා. එයාගේ හැටි එහෙමයි. හැමදාම කලේ නපුරුකම්. ඔයා යව දන්නවා? එයා මොකද මෙහෙම නපුරු වැඩ කරන්නේ? ටියුනින් ඉස්සර හොඳ තත් නිස්පාදකෙක්. ඒ වුණාට මගේ නිස්පාදන ජනප්‍රිය වෙනකොට ලෝකෙ පුරා ඊර්ෂ්‍යා ඇති වුණා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධේ, විනාශේ. සත්‍යයි. හැබැයි මගේ පරීක්ෂණ වලින් මම වැඩි දියුණු කළා. විනාශකාරී ශබ්ද වලට ඔරොත්තු දෙන්න පුළුවන් තත්. ලෝකෙම මුල්ම හඳුන්වා දීම නොකඩෙන වයලින් තත්. කල්ද හිතුවේ අපිටත් මෙහෙම කලක් යයි කියලා. දෙයියනේ, දෙයියනේ, අනේ කරුමේ. යාළුවා ට්‍රයි. මට හොඳ අදහසක් ආවා. මං ඉදිරිපත් කරන්නම් වාදනය. පොඩි ලොක්කලා, තිබුණු තනතුරු ආයේ ඕනේද? ඒක කවුදුවේ ඉඳන් උදව්? මොකද බැරි? අපිට උදව් කළොත් අපිත් උදව් කරනවා. අපි කබලෙන් ලිපට දාන්න දහදන්. පිස්සුද? එහෙම ලිපට දානවද? අපි කරන්නේ උදව්. ටියුනින්ගේ කරුව හොරකම් කරමු. ආ? හිතේ හිතේ මල් පිපේ. ටියුනින්ගේ බලයේ ගංගේ ජබුක් ජබුක්. එතකොට යව එළවල දාවි. අපි ඉතින් යන්න යනවා. අපිට යන්න අවසරයි. අපිට අරන් ඉන්න යති උමේ තනතුරු විතරයි. අපිට තනතුරු අරන් එනවා ඔයාලා. මෙන්න ගෙනihin දෙන්න මේ නොකඩෙන තත් ඔබේ මිතුරාට. එයා ඉක්මනට සනීප වෙලා ශක්තිමත් වේවි. හුඟක් ස්තුති. කොහමද අපි මේකට ප්‍රතිඋපකාර සලකන්නේ? ලෝකෙට පෙන්වන්න මගේ තත් ශක්තිමත් බව. ටියුනින්! ආයෙත් ආවේ මගේ නිදහස නැති කරන්නද? ඔයෙ වගේ වයසක මිනිහෙකුගෙන් මට කිසි වැඩක් නැහැ. මේවත් ආවේ මං නාතින්නේ ලෝකෙට ලොක්කා වෙලා. බලයා! ලෝක පාලන බලයා! ඇදිලා! ලෝකෙට ලොක්ක චූලකාබාසිනිය තුමා. ටික කාලයයි. හැමදේම වෙනස් වෙයි. එයාට කරන්න ඕන දේ මං දන්නවා. නමුත් දැන් මට ඕනේ විරුද්ධවාදියෝ හැමෝම විනාශ කළා මගේ අරමුණට එන්නම්. පියානෝ විය යාළුවෝ විනාශ කරනවා. ඒ සත්‍ය මොකද උපදේශක? කරුවේ! පියානෝවේ පැනගත්තා! කේලම් බෝල! අනේ අපි නම් මොකුත් කළේ නෑ උතුමානේ. පියානෝවි තමයි අපි වැටලා වැටේ. බෝඩ! මොනවද බලා ඉන්නේ? ඉස්තිරිද කොන්ත්‍රාත්ද වැඩ පෙවරුන්ද? බොනවා වුණත් මගේ වැඩේ කරලා දෙනවා! හරි! ආ! පැනගත්තා! තේරුවක් නැති නිෂ්පල කතා. ලෑස්ති වෙනවා හැමෝම අවසංගමනට. මට බයයි. ප්‍රවේශමෙන් හරි හරි තව අවස්ථාවක්. බයගේ සෙල්ලම් දැන් නවත්තනවා. මගේ බලය කාටවත් නවත්තන්න බෑ. ඔහේගේ බලයට කවදාවත් මාව යටත් කරන්න බෑ ටියුනින්. දැන් ඔහේගේ අවසානයේ ළඟා වෙලා සොර වරදි. ආ මම වෙනන්නේ ගුවන් දරුවනේ ඉක්මනට පැන ගන්න. ස්තුති. එන්න අනේ ගීතිකා ඉන්න අපි කොහොමද යන්නේ? ආ අනේ බෙල්ල 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 යාළුවනේ සමා වෙන්න. මෙහෙම තමයි යන්න වෙන්නේ. බේරුණා කියලා දිටන්නේ. කවදාවත් මගේ බේරෙන්න බෑ.
තරකේ වමනේ ට්‍රයි ගීතිකා මාස්ටර්ට ඕන තාත් අරගෙන ඇවිල්ලා නම් අපි දිනුවෝ ගීතිකා නපුර පස්සෙන් එනවා මොකද කරන්නේ ගීතිකා මේ වෙලාවට තමයි සානෝචිත ප්‍රශ්නේ වුනේ ගීතිකා කතා කරන්නේ විස්තර සාප්පුවට අපිට අන්තර දෝං කරුකන් දෙදී ආ ගීතිකා ඉක්මනට අන්තර පියානෝටි දන්නන්න ඕනේ මගේ බලයේ ශක්තිය සදාකල් ලෝකෙ පවතිනවා මගේ බලය අදෘශ්‍යමානයි පුළුවන් දෙයක් කරන්නට යුනින් නරක කවදාවත් දිනුවේ නෑ ලෝකේ අන්න ඉන්නවා මෙයාලු දිනුනේ මෙයාල වල්ලගෙන වගේ එහෙනම් ට්‍රයි ඔයා සුසර කරුව නාද කරන්න හරියයි දැන් කරන්න වෙන කරන්න දෙයක් නෑ එහෙනම් ඔන්න මං ඉටු කරනවා ආ කවුද මගේ ආයුධ භාවිතා කරන්නේ ආ ටෙලෝනියස් කැටඩ්ගේ නිපුයුම් අපි බලමු හයි කරලා යාළුවනේ මට සමාව වෙන්න මට මොකද උනේ කිසි දෙයක් මතක නැහනේ කොහෙද මේ ඉන්නේ හතරවෙනි තත වගේම දෙවෙනි තතත් ප්‍රමිතියට නෑ මාස්ටර් දැන් ඔයත් හොඳටම සනීපයි කල්පනාවත් හොඳයි ඒ කාලේ කාපු බීපු දේවල ශක්තිය පියානෝවි මං පුංචි විවේකයක් ගන්න එක දිගට වැඩ කරලා ඉතින් කියන්න මං ඕන හැකට රැස්ටි හොඳයි මගේ යාළුවනේ නැවත පටන් ගමු එකයි දෙකයි තුනයි ඔන්න යාළු පෙර කාලෙක කොලම් කාරයෝ එක්ක කොලොක්කමින් කාලෙකම දුවක් තිබුණා ඒ දුවේ හේතුමාට සංගීතය පෙන්වනු බෑ පියානෝ වයලීන් බටනලා හොය හොය බලිගත්තා පැරණි වටින තනු මැකුවා රාග තාල විසුණු කළා දී දැටි වල ඉරි ඇඳා සප්තස්වර කෙටවුවා ඒ හින්දම මේ තුමාට කාබාසිනියා කිව්වා කොලොක්පන් දුවේ කාබාසිනියා තුමාගේ කතාව මේ